ගොඩක් ආදරෙන් පිළිගන්නවා අත්තම්මයි මමයි YouTube channel එකට මම අද කියලා දෙන්නේ ඔයාලට වෙනස් විදිහකට පොල් රොටියක් හදාගන්න විදිහ. ඉතින් මේ විදිහට රොටි හැදුවම ගොඩාක් මෙලෙක් එකට රොටි එනවා. ඒ වගේම හරිම රසයි. නිකන් වුණත් කන්න පුළුවන් වෙන දෙයක් නැතුව. එහෙනම් අපි බලමු කොහොමද කියලා මේක හදාගන්නේ. මම මෙතන අරගෙන තියෙනවා රතු ලුණු ගෙඩි 5ක් 6ක්. ඒ වගේම කරපිංච ටිකක්. පොල් අරගෙන තියෙනවා පොල් බෑයක. ලා පොල් වලින් තමයි අරගෙන තින්නේ. මුලින්ම කරන්න ඕනේ බ්ලෙන්ඩර් කප් එකකට මේ ඔක්කොම ටික දාලා, ඒ කියන්නේ පොලුයි රතු ලුණුයි කරපිංචයි දාලා මේ ටික ටිකක් බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. වා කැමති නම් කොච්චි ඒ වගේ දෙයක් දාගන්නත් පුළුවන්. බ්ලෙන්ඩර් එකක් නැත්තම් ගලේ යඹරලා ගන්නත් පුළුවන්, නැත්නම් වංගිඩිය දාලා කොටලා ගන්නත් පුළුවන්. ඊට පස්සේ මම මෙතන අරගෙන තියෙනවා පාම් පිටි. පාම් පිටියකට ලුණු දාලා ටිකක් කලවම් කරගන්න. ඊළඟට මේ හදාගත්ත පේස්ට් එක තමයි මෙතන තියෙන්නේ. පාම් පිටි කෝප්ප දෙකක් අරගෙන තියෙනවා. එකට රසානුව ලුණු දාලා පාම් පිටි ටික මේ විදිහට හොඳට කලවම් කරගන්න ඕන. ඊළඟට අපි අඹරගත්ත පොල් ටික දාගන්නවා. දාලා මේ විදිහට අතින් කලවම් කරගන්න හොඳට. දාලා මේ විදිහට හොඳට කලවම් කරගන්න ඕන. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා නටන උණු වතුර. උණු වතුරෙන් තමයි අද රොටිය ගන්නන්නේ. උණු වතුරෙන් ඇනුවම හරිම මෙලෙක් වෙනවා රොටිය. දැන් මම මේකදු කරන්නේ කෑලි මිරිස්. කැමති නම් ගම්මිරිස් කුඩු දාගන්නත් පුළුවන්. මේ විදිහට රොටි එක හැදුවම මේක විතරක් කන්නත් පුළුවන් වෙන දෙයක් නැතුව. මොකද සැර ඒ හැමදේම තියෙන නිසා. දැන් මම මේ දාන්නේ නටන උණු වතුර. හොඳට නටන උණු වතුර තමයි එකතු කරේ. ඉතින් මේ විදිහට ටික ටික එකතු කරලා මුලින් හැන්දකින් මේ වගේ කලවම් කරගන්න. එතකොට අතේ ඇලවෙන ප්‍රමාණය අඩු වෙනවා. වතුර නම් පොඩ පොඩ දාගන්න. වැඩි වුණොත් එහෙම පොඩ්ඩක් අර අතේ ඇලවෙන ගතිය වැඩි වෙන නිසා අපිට තුනී කරගන්න අමාරු වෙනවා. ඊට පස්සේ කලවම් කරගත්තට පස්සේ හැන්දකින් මේ විදිහට අතින් අපිට පුළුවන් ඔක්කොම ටික ගුලියකට හදාගන්න. අනිවාර්යයෙන්ම මේක තුනී කරනකොට කෙසෙල් කොලයක තියලා තුනී කරගන්න අර පාම් පිටි වලට උණු වතුර දාන නිසා පොඩ්ඩක් ඇලවෙන ගතිය පොඩ්ඩක් වැඩි ඇල වතුරෙන් හදනවට වඩා. මම ඒ නිසා තමයි මේ වගේ බටර් පොඩ්ඩක් දාගත්තේ. එතකොට පොඩ්ඩක් අතේ ඇලවෙන ප්‍රමාණය අඩු වෙනවා. ඔයාලගේ බටර් නැත්තම් පොල් තෙල් ටිකක් දාගන්න. ඊට පස්සේ මේක සමාන කොටස් වලට කඩාගෙන අපිට දින මේක තුනී කරලා හොඳට රොටිය හදාගන්න. දෙපැත්ත හොඳට රන්වන් පාට වෙනකම් පුච්ච ගන්න. තුනී කරගන්නකොට කෙසෙල් කොලේ තුනී කරනවා නම් මේ පාම් පිටි දාගන්න ඕනේ නැහැ. වෙන මොකක් හරි තුනී කරනවා නම් පාම් පිටි ටිකක් දාගන්න. මොකද නැත්තම් මේක ඇලවෙන්න බලනවා. ඒ නිසා ඒ විදිහට තුනී කරගත්ත රොටියක් තමයි මේ තියෙන්නේ. රොටි තටි එක දාලා පුච්ච ගන්නත් පුළුවන්, නැත්නම් මේ වගේ පෑන් එකක දාලා පුච්ච ගන්නත් පුළුවන්. හරිම සුවඳයි රොටිය තැම්බෙනකොට. අර පාම් පිටි දාලා තුනී කරගත්තාම පොඩ්ඩක් අර පාම් පිටි ගතිය වගේ උඩ ඉතුරු වෙනවා. ඒ නිසා හොඳම විදිය තමයි කෙසෙල් කොලේක නැත්නම් ඉටි කොලේක වගේ තියලා තුනී කරගන්න එක. ඉතින් ඔයාලා මේ විදිහට රොටි හදලා නැත්නම් හදලා බලන්න. මේක හරිම මෙලෙක්. අපි සාමාන්‍යයෙන් පොල් රොටි හදනවට වඩා මෙලෙක් එකට තියෙනවා. ඒ වගේම මේක නිකන් කන්නත් පුළුවන්. ඒක තමයි දින විශේෂත්වය. ඊට ඔයාලා රසාණුව, සැරාණුව, මං අර තාපු දේවල් අඩු වැඩි කරගෙන දාගන්න. එහෙනම් මම තවත් දවසකින් මට මෙන්නම්. ඔයාලට සුබ දවසක්.